ජෙස්පීටයි ප්‍රමන්තේනී අපි ඉන්නේ මේ මාසේ දෙවම්මත් එක්කලා ගොඩාක් ළඟින් ඉන්න මාසෙකයි අපි ඉන්නේ. අපි ඉන්නේ ඒ වගේම උත්තාන සමයේ පස්වෙනි සතියේ. අද උන්වහන්සේගේ වචනය ඔබට මට කතා කරනවා ප්‍රේමවන්තේනි. අද පිලිප් සහ ජාකොබ් අපෝස්තුලවරුන්ගේ මංගල්‍ය සමරන දවසයි. ඒ අයව මතක් කර දෙවියන් වහන්සේට යාඥා කරන දවසයි, ස්තුති කරන දවසයි. ප්‍රේමවන්තේනි, උන්වහන්සේගේ වචනය තුළ අපට ඇහෙනවා ජේසු අවස්ථා ගොඩක කියනවා මමයි මගේ පියාණන් වහන්සේ එකයි. ජේසු කියනවා මාගේ පියාණන් වහන්සේ ගාවට කවුරු හරි යනවා නම් ඒ කෙනා යන්නට ඕනේ මාගේ මාර්ගයෙන්. ඒකයි උන්වහන්සේ කියන්නේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. මා මගින් මිස කාටවත් පියාණන් වහන්සේ ගාවට යන්නට බෑ. ජේසු කියනවා මම මාගේ පියාණන් වහන්සේ දන්නවා, උන්වහන්සේ මාව දන්නවා. ඒක නිසා මේ පියාණන් වහන්සේත් එක්කලා ජේසු අතර ඇති වුණේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්. ජේසු කියනවා නුඹලා කාවවත් කවදාවත් මගේ පියාණන් වහන්සේව දැකලා නැහැ. නමුත් මම මාගේ තාත්තව මම දැකලායි තියෙන්නේ. ඒ කිට්ටු සම්බන්ධතාවය ගැන අද ඉතා ලස්සනට දවසට නියමිත උන්වහන්සේගේ වචනය තුළින් පැහැදිලි කරලා දෙනවා. ඒක නිසා උන්වහන්සේ කියනවා ඔබ පියාණන් වහන්සේ ගාවට යනවා නම්, පියාණන් වහන්සේකින් දෙයක් ඔබ ඉල්ලනවා නම්, ඔබ අනිවාර්යෙන් මහරහ ඉල්ලන්නට ඕනේ. ඇයි? මමයි මගේ පියාණන් වහන්සේ එකයි. ඒක තමයි ප්‍රේමවන්තේනි අපි හැම යාඥාවක්ම අවසන් කරන්නේ කොහොමද? අපි යාඥා කරන්නේ මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. අපි ඕන සාන්තුරයකට යාඥා කළත් යාඥාව අවසන් වෙන්නේ අන්න එහෙමයි. ඒ කියන්නේ අපේ යාඥාවල් දෙවියන් වහන්සේ ගාවට රැගෙන යනවා නම් අපි ඒ දේ ජේසු හරහා එතනට රැගෙන යා යුතුයි. ඒක නිසා අද දවසට නියමිත උන්වහන්සේගේ වචනේ අගහරිය කියනවා ඒක නිසා ඔබ කැමති දෙයක් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබට ඒ දේ ලැබෙනු ඇත. ලස්සන වචනයක් උන්වහන්සේ ඔබට මට කියමින් තමයි දවසේ වචනේ හමාර කරන්නේ. ඒක නිසා ප්‍රේමවන්තේනි මේ දවසේ උන්වහන්සේ ඔබට මට බලාපොරොත්තුවක් දෙනවා. ඔබ කැමති දෙයක් පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබට එය දෙනු ලැබේ. ප්‍රේමවන්තේනි ඔබට මට කොච්චර දේවල් උන්වහන්සේගෙන් ඉල්ලන්නට ඇතිද? ගොඩාක් දේවල්, කප්පරක් දේවල් අපි හැම දිනාගේම ජීවිතවල තියෙනවා. ප්‍රේමවන්තේනි අපි දෙයක් ඉල්ලද්දී අපි එය ඉල්ලන්නට ඕනේ ජේසු හරහා. අපි ජේසුටයි යාඥා කරලා දේවල් දෙවියන් වහන්සේ තුල අපගේ ජීවිතේ ලං කරගන්නට ඕනේ. ඒක නිසා මේ දවසේ අපි කරන කින හැම දෙයක්ම උන්වහන්සේට දෙමු. අපි උන්වහන්සේගෙන් දේවල් මේ දවසේ බලාපොරොත්තු වෙමු. උන්වහන්සේ ඔබ මම ඉල්ලනට පෙර දේවල් දන්නවා. අපි උන්වහන්සේට කියමු මේක නිසා මගේ යාඥා දෙවියන් වහන්සේ ගාවට අරගෙන යන ශක්තියක් බවට අපි හැමදෙනාගේම ජීවිතවල එයපත් කරන්නට කියලා. එහෙම ප්‍රාර්ථනා කරගෙන මේ දවස අපි දෙවියන් වහන්සේ තුල අරඹමු. ජෙස්පීටයි.